උසස් පෙළ. ජෛව පද්ධති තාක්ෂණවේදය. බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡාව. කැපුම් මල් සඳහා අස්වනු නෙලීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. තුයපතේ අපි දන්නවා ව්‍යාපාරික මල් වගාවේදී අපි වෙළඳ පොළට කැපූ මල් විදියට ඉදිරිපත් කරන මල් කැපුම් මල් කියලා හඳුන්වනවානේ. ඒ මල් අස්වනු නෙලන්න, එහෙම නැත්නම් මල් ටික කපා ගන්න හරි අවස්ථාව පිළිබඳ අපි හරි දැනුමක් තියෙනවා. අපි බලමු මෙතන කියලා තියෙන මොකද්ද කියලා. ඒ ශාක විශේෂය අනුව අස්වනු නෙලීමේ පරිණත අවස්ථාව වෙනස් වේ. මේක හරිද? ඔව්දු ඒ පුතේ, මේ ප්‍රකාශය හරි. එක් එක් විශේෂය අනුව අස්වනු නෙලන වෙලාව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට හිතන්න, රෝස මලක්. රෝස මලක අස්වනු නෙලන්නේ රෝස මල විවෘත වෙන්න ඔන්න මෙන්න තියදී, يعني විවෘත වෙන්න කලින් ආසන්න අවස්ථාව. හැබැයි ඇන්තූරියම් මලක් අස්වනු නෙලන්නේ මලේ කොළපුව දිග ඇරිලා ඒ කෙමියෙන්, එහෙම නැත්නම් ජද ශුකියෙන් 3/2ක් පරිණත වුණා. එතකොට ඩෙන්ඩ්‍රෝබියම් හිත ඕකිඩ් මලක් ඕකිඩ් මල් කිනිත්තක් අස්වනු නෙලන්නේ මල් කිනිත්ත මල් වලින් දෙකෙන් එකක්, නැත්නම් භාගයක්වත් පිපුණා. එහෙනම් මේ එක් එක් මල් විශේෂය අනුව, ශාක විශේෂය අනුව අස්වනු නෙලන වෙලාව වෙනස් වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය හරිනේ. ඔයාලගේ පිළිතුරවල ඒ නැති ඒවා කපලා අයින් කරන්න පුළුවන්. B. රෝග පරිබෝධ හානි වලින් තොර විය යුතුයි. ඔව්, අස්වනු නෙලනකොට අපි අපනයන වෙළඳපොළ සඳහා අස්වනු නෙලීමේදී විශේෂයෙන්ම රෝග හා පරිබෝධ වලින් තොර මල් තමයි අපි අපනයන කරන්නේ. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි. එහෙනම් ඔයාලගේ උත්තරේ B අනිවාර්යයෙන්ම තියෙනවා. C. නටුව හැකි තරම් කොටට පිහිටන සේ අස්වනු නෙලයි. එතන නම් පොඩි ගැටලුවක් තියෙනවා නේද? අපි මේ විසිතුරු නැත්නම් කැපූ මල් භාවිතා කරන්නේ සැරසිලි සඳහා. එතකොට මේ කැපූ මල් භාවිතා කරන සැරසිල්ල අනුව නටුවේ දිග අවශ්‍ය වෙනවනේ, වෙනස් වෙනවනේ අවශ්‍යතාවය. එහෙනම් අපි ඉදිරිපත් කරන්න ඕනේ වෙළඳපොළට දිග නටුව. නටුව දිග වුණොත් මොකද වෙන්නේ? අවශ්‍යතාවය අනුව කොට කළ පාවිච්චි කර දෙයි. හැබැයි අපි කොටේ නටුව සහිතව මල් ඉදිරිපත් කරොත් අවශ්‍යතාවයේ දිග නටුව දික් වෙන්න ඕන නම් ඒ මල් භාවිතා කරන්න බැරුව යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි අස්වනු නෙලනකොට නටුව හැකි තරම් දිගටයි තියන්නේ, කොටට නම් නෙවෙයි. ඒක වැරදි. එහෙනම් ඔයාලගේ උත්තරේ C තියෙන්නත් බෑ. A B තිබිය යුතුයි, C නොතිබිය යුතුයි. ඊළඟ D ප්‍රකාශය. රෝස මල් අස්වනු උදෑසන හිරු නැගීමට පෙර නෙලිය යුතුය. එතනක් ගැටලුවක් තියෙනව නේද? මොකද්ද ගැටලුව? රෝස මල් අස්වනු උදෑසන හිරු නැගීමට පෙර නෙලිය යුතුය. දේවපුතේ අනෙක් මල් වල අස්වනු උදෑසන හිරු නැගෙන්න කලින් නෙළුවත් රෝස මල් වලට වඩා සුදුසු සවස් කාලේ. එහෙනම් D ප්‍රකාශයත් වැරදි. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕනේ A හා B පමණි කියලානේ. C හා D වැරදීනේ. එහෙනම් බලන්න මේ උත්තර වලින් ඉහත ප්‍රකාශ අතරින් A හා B සත්‍ය වේ. පිළිතුර අංක 1.